1970 දශකයේදී බිත්තර වෙනුවෙන් තිබුණු නරක ලේබලේ දැන් ඉවත් වෙලා. ඒත් මෑතක පටන් බිත්තර මුල් කරගෙන ඇති වුණු අහිතකර බලපෑම වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඇමරිකානු හෘද රෝග සංගමේ පෙන්වා දෙන්නේ එළවලු, පළතුරු, මාළු ආදී ආහාර අතරට බිත්තරත් ඇතුළත් වන බවයි. මෙම සංගමේ පවත්වන ලද නවතම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ දිනපතා බිත්තර ආහාරයට ගැනීමෙන් ආඝාතය වෙනුවෙන් ඇති අවදානම 12%කින් පහළ බසින බවයි. දිනකට බිත්තර 2-3ක් ආහාරයට ගත් විට හිතකර කොලෙස්ටරෝල් මට්ටම යහපත් තත්ත්වයකට පත්වන බවයි. වසර 40ක පමණ කාලයක පටන් වැඩිහිටියන් වෙනුවෙන් බිත්තර ආහාරයට ගැනීම වෙනුවෙන් පනවා තිබුණු සීමාවන් මේ නිසා ලිහිල්වන තත්ත්වයකට පත්ව තිබෙනවා. දැන් පෙන්වා දෙන අන්දමට දිනපතා බිත්තර ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ හෘද රෝග පිළිබඳ සංකූලතාවයන්ට ගැටුමක් ඇති නොවන බව ඔවුන් කියා දෙනවා. 1988 වසරේ හඳුනාගත් පෝෂණ පදාර්ථයන් මිනිස් සෞඛ්‍යයට බෙහෙවින් හිතකරයි. මොළයේ සංවර්ධනයට හේතුවන පෝෂණ පදාර්ථයක් ලෙසින් කොලින් හඳුනාගෙන ඇති අතර වැඩිහිටි අවධියේදී ඇතිවන අමතක වීමේ රෝග තත්ත්වයන්ටද මෙම කොලින් පෝෂණීය පදාර්ථය මගින් වඩාත් හිතකර තත්ත්වයක් ගොඩනගෙන බව ප්‍රකාශ වෙනවා. 2017 වර්ෂයේදී ඇමරිකානු සෞඛ්‍ය සංගමය පෙන්වා දෙන්නේ ගැබිණි මව්වරුන් සඳහාද බිත්තර ඉතා ගුණදායක බවයි. මෙම මව්වරුන් වෙනුවෙන් දිනකට බිත්තර ග්‍රෑම් 450ක මාත්‍රාවක් නිර්දේශිතයි. කොලින් මගින් දරු කලලයේ මොළය පිළිබඳ වර්ධනය මෙන්ම විකෘති දරුවපත් බිහිවීම බෙහෙවින් වළකාලන බව මෙම අධ්‍යයනයන් මගින් හඳුනාගෙන තිබෙනවා. ගර්භණී අවධියේදී අවශ්‍ය ෆෝලික් අම්ලය දිනකර විශාල ප්‍රමාණයේ බිත්තර 2කින් පිරිමසා ගත හැකි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ගර්භණී මව්වරුන් මෙන්ම දරුවන් විවිධ පෝෂණ ඌනතාවයන්ට පත්ව තිබෙනවා. අත්‍යවශ්‍ය පෝෂක සහ ක්ෂුද්පෝෂක ඌනතාවයන් නිසා විවිධ රෝගාබාධ සහ ශාරීරික දුර්වලතාවයන්ට පත්ව සිටිනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේට පාසල් දරුවන් වෙනුවෙන් බිත්තර නිර්දේශිත ආහාරයක් බවට පත් කර තිබෙනවා. අඩු සෝඩියම්, අත්‍යවශ්‍ය විටමින්, ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල මෙහිදී දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් පහසුවෙන් සපයාගත හැකි. ඒ නිසා දැන් ඔබටත් බිය සැක නැතිව බිත්තර ආහාරයට ගත හැකියි.